ඔබ YouTube එක බැලුවත් ඔබට තේරෙයි අපේ මෝනින් ෂෝ එකේ හරි මේ වෙනකොට වීඩියෝ හරියටම 1000ක් තියෙනවා YouTube එකේ. අපි හොයලා බැලුවා ලෝකේ කොහේ හරි ගුවන් විදුලි වැඩසටහනක් YouTube වීඩියෝ 1000ක් දාපු වෙන අවස්ථාවක් තියෙනවද කියලා අපි හෙව්වා නෑ. ලෝකේ නැත්තම් ඉතින් මෙහෙව ගැන කතා කරලා වැඩක් නෑ. අපිට තේරුණා වීඩියෝ 1000ක් එක දිගට දාන එක ලේසි වැඩක් නෙවෙයි කියලා. හැම මාසෙකම අඩුමතරමේ එක වීඩියෝ එකක් හරි ට්‍රෙන්ඩින් ගේන එක වීඩියෝ 1000ක් හදනවට වඩා අමාරුයි. ඒ ඔක්කොටම වඩා. Yeah, okay. ඔයත් එක්ක මේක කරන්න අමාරුයි. නෑ. ඒක මේකට අදාළ නෑනේ. ඇත්තටම කියනවා නම් Yes. ඔය කියන එකක්වත් කරන්න අපිට අමාරුනේ නෑ. ඒ ඔබ නිසා. මන් නිසා? Thank you Arvind. එළදෙනි. අයි. අසන්න නිසා. ආසා. අනේ thank you very much. සංකල්පීය වශයෙන් අපිට ඕන තැනකට යන්න පුළුවන්. ඒකට මොකද කියන්නේ ඉමේජිනේෂන් කියන එකට වඩා හොඳ වචනයක් තියෙනවා. ඉමේජිනේෂන්. මානසිකව අසනීපයක්. ජපානයේ සහ බාසිලෝනා කියන මේ තැන් දෙකේ ජීවත් වෙච්ච ලේඛකයෝ දෙන්නෙක් හිටියා. දැන් ජපානයේ එක්කෙනාගේ පොත් එක බාසිලෝනා කියවලා තියෙනවා. බාසිලෝනා ලේඛකයාගේ පොත් ඔක්කොම එකක් නෑර ජපාන ලේඛකයා කියවලා තිබුණා. හරි. අදහස් හෝමාරු කරගෙන තිබුණා. ටෙලිෆෝන් කෝල් දීලා තිබුණා. ලයිව් චැට් ඔක්කොම යන්නත් ඇති. කවදාවත් හම්බෙලා තිබුණේ නෑ. ඕකේ. එක දවසක් බාසිලෝනා ලේඛකයා ජපානට එනවා කියනකොට ඒ දෙන්න හම්බ වෙන්නේ ලොකු උද්‍යානයක. ඉතින් ඒගොල්ලෝ විවිධ දේ කතා කරනවා. ලෝකය ගැන කතා කරනවා. එතන මිනිසුන්ගේ මානසික මට්ටමට ඒ කතාව ඩයිවර්ට් කරන හැමනේ ඔය කතා සරිත් සාගරය කියලා එකක් වචනයක් අහලා තියෙනවද? අහලා තියෙනවා. ඔබේ හඬ සිඳී කිඳීයි කතා සරිත් සාගරය කියන්නේ එක මාතෘකාවක් නෑ. ඒකේ මේකට මේකෙන් අරකට අරකින් අනිකට ඒකෙන් ආයි මුලයකට ඔහොම කතාව ගලාගෙන යනවා. කතා සරිත් සාගරයක දෙන්න යන්න. එහෙම යනකම් මේගොල්ලන්ගේ මාතෘකාව හැරෙන අමුතු තැනකට. මිනිසුන්ට වැඩියෙන්ම අවශ්‍ය මොකද්ද කියලා කියන බලන්න. මිනිසුන්ට වැඩියෙන්ම අවශ්‍ය සල්ලි මොකද්ද කරන්නේ? ආස කරන දේවල් ගන්නවා. අරම ජපානයේ ඔකිනාවා දූපතේ තමයි ආයුෂ වැඩිම මිනිස්සු ඉන්නේ. හොයලා බලන්න. හරි ෂෝ. ඉතින් ඔන්න ඔහොම යනකොට මේගොල්ලෝ ඔකිනාවා දූපත ගැන කතාවට වැටුණා. ඔකිනාවා දූපතේ ඉන්න මිනිස්සුන්ගෙන් 124කට වඩා වැඩි ප්‍රමාණයක් සෙන්චරිය ගහලා ඉස්සරහට ගිය මිනිස්සු ඉන්නේ විශ්වාස කරන්න. සිය පැනලා තියෙන්නේ. හැබැයි හරිම ෆිට්. මේ ආර්ට් එක තමයි අවුරුදු 100 දී පවා අවුරුදු 30-40 ජවෙන් ජීවත් වෙන එක. ඒ ඔකිනාවා මිනිස්සුන්ගේ හැටි. ඔය ඔකිනාවා කියන දූපතේ ජපානයේ තවත් උඩ කෙරවලකට ගියාම ඔගිමි කියලා ටවුන් එකක් තියෙනවා. ඔකිනාවා දූපතේ කියලා අපි ගත්තට හරි. ඇත්තටම 100 ගහපු අයගෙන් වැඩිම ප්‍රමාණය ජීවත් වෙන්නේ ඔගිමි ටවුන් එකේ. හරි. ඔගිමි ටවුන් එකේ තියෙනවා මේ ප්‍රති ඔක්සිකාරක ගුණය වැඩිම පළතුරක්. ඒකේ නම ශිකුවාසා. ඒක මේ දෙහි වගේ පොඩි ගෙඩි జాතියක්. මේගොල්ලන්ගේ කතාබහට හිතනවා මේ ඒ ශිකුවාසා කියන පළතුර කන නිසා. ඔය දැන් අපි තියෙනවා ඇන්ටි ඔක්සිඩන්ට්ස් හොඳයි ආයුෂ වැඩි වෙන්නේ කියලා. ප්‍රති ඔක්සිකාරක නේද ඇන්ටි ඔක්සිඩන්ට්ස් කියන්නේ. දන්නේ නැවගේ. මම මේ බලන්නේ මොකද්ද මේ පළතුර කියලා. හරි ආසයි තේ බොන්න. හරිත තේ කියන ග්‍රීන් ටී හරි ආසයි බොන්න. එලිමහන ජීවත් වෙන. මේගොල්ලෝ කාරණාවෙන් කාරණාවට එනවා. ඒගොල්ලෝ එලිමහන ජීවත් වෙන්න ආසයි. චිකුවාසා පළතුරක් කාලා ග්‍රීන් ටී එකක් බීලා ඒකට තමයි ඒගොල්ලන්ගේ ආයුෂ වැඩි වෙන ඇත්ත නේද? ඒගොල්ලෝ කල්පනා කරනවා යන්න ඕනේ ඔකිනාවා. හරි. එදෙන ගියා ඔකිනාවා. එහෙ ගියාම ඒගොල්ලන්ට හම්බ වෙනවා මේගොල්ලන්ගේ ජීවන අන්දරය. ඒගොල්ලන්ගේ එක සිස්ටම් එකක්, එක සම්ප්‍රදායක් තියෙනවා. ඒකෙන් ඉචාරිබා චෝඩේ. ලස්සන වචනනේ. ඉචාරිබා චෝඩේ. ඒ මොකද්ද? කිසිදාක දැක නැති වුණත් ඔහුට සහෝදරයා ලෙස සලකන. දෙක, යුයිමාරු. ඒ කියන්නේ සාමූහිකව වැඩ කිරීම, අනිත් එකට උදව් කිරීම. හ්ම් හ්ම්. මේ වෙනම කරන්නේ අපිට. අපි මාරු. අපි අරන් මාරුනේ. ඒ කියන්නේ යුයිමාරු නේ. හරි. ඒවද නෑව නෙමෙයි. ගමේ මිනිස්සුන්ගෙන් අහනවා. ඔගොල්ලෝ කොහොමද මෙච්චර කාල ජීවත් වෙන්නේ? හරි අද්භූත වචනයක් හම්බෙනවා. ඒකේ නම ඉකිගායි. ඉකිගායි. ඉකිගායි කියන එකට හරිම සරල තේරුමක් තියෙන. හැම විටම යම් කිසි කාර්යයක යෙදීමේ සතුට. තව ඉස්සර කියනවා ඉස්සරහ. හැම විටම යම් කිසි කාර්යයක යෙදීමේ සතුට. ඉකිගායි.
දින පතාලත් වීඩියෝ නරඹන්න එහත බටන් එක ක්ලික් කර සිල් FM subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න